මාතෘකාව ජෛව විද්‍යාවේ. ඔව් ජෛව විද්‍යාවේ පුතේ ටියුට් එකේ ඇති ඒක අපි දතර පොතේ මාතෘකාව ලියන්න ඕන නැද්ද? නෑ නෑ පොතේ ලියන්න එපා පුතේ මාවත් පොත ඕනේ නෑ. පොත ඕනේම නෑ. මම ඊළඟ ප්‍රශ්න ටිකක් ඔයගොල්ලන් ටිකක් කර ගන්න. ඒක ඒ පොතේ එතන ලියා ගන්න නැත්නම් මේ සතිය ටියුට් එකට මේ මාස ටියුට් එකට හරි මම දෙන්නම්. මේ 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 පාඩමට අදාළ ප්‍රශ්න ජෛව ඒ හරිත සංකල්පයට හරි අපි බලමු මේ ජෛව විද්‍යාවේ පාඩමයටදී මොනවද අපිට කතා කරන්න තියෙන්නේ කියලා. මේකත් පරිසරය සම්බන්ධ ප්‍රශ්න පාඩමක් තමයි. එතකොට අපි පරිසරය කියුවේ පුතේ අප සහ අපවට ඇති වටපිටාව මුල්ති කාලේකම නේද? එතකොට අපි අද කතා කරන පරිසර පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා මුලින්ම හරිද? පරිසර පද්ධතිය जैव कि जीवीन अजीवीन ඔය ජීවීන්ට ජීවත් වෙන්න අජීවීන් නැතුව බෑ නේද? දැන් අපිට තනියෙන් ජීවත් වෙන්න පුළුවන්ද? පුළුවන්ද? එරන්දුණු පුළුවන්ද? බෑ බෑනි. මිනිසාට විතරක් ජීවත් වෙන්න පුළුවන්ද? නැත්නම් සත්තු විතරක් ඉඳලා ජීවත් වෙන්න පුළුවන්ද? බෑ බෑ. शाक सतुदीन गर्थम ඒ සියලු දෙනාටම අජෛව පරිසරයට අපි අජීවී පරිසරයත් එක්ක අන්තර්ක්‍රියා අන්තර් සම්බන්ධතා පවත්ව ගන්නතුව ජීවත් වෙන්න බෑ නේ. හොඳම උදාහරණය තමයි ශ්වසනය. අපිට ශ්වසනය නොකර ඉන්න බෑ මොහොතක්වත් නේ. මොහොතක් කියන්නේ පොඩි ප්‍රමාණයක් විතරයි. ඒක හරිද? ඒ විදිහට එහෙම ගත්තාම ඊට අමතරව අපි මේ මිනිසා විදිහට ගත්තොත් වාසස්ථාන ඇඳුම් පැළඳුම් නේ. अजैव पारे सत्तुस्थान अभी निरंतर अजैव पारे अजीव पारे संबंधता गुणनगा जीवत्म अपने जीवन तो बल पुते अजैव पारे මෙන්න මේ දේවල් යම් පරිසර පද්ධතික ඉන්න ජීවීන් සහ අජීවී හැබැයි ඒගොල්ලෝ එකිනෙක අන්තර් ක්‍රියා කරන්න ඕන. අන්තර් ක්‍රියාවේ උදාහරණ එක අන්තර් ක්‍රියාවක් තමයි මේ මොහොතේත් අපි මොකද කරන්නේ? ශ්වසනය කරනවා නේද? ශ්වසනය කරනවා එක අන්තර් ක්‍රියාවක්. අපි වාතයත් එක්ක දක්වන අන්තර් ක්‍රියාව. හරිද? ශ්වසනය කරමින් තමයි ජීවත් වෙන්නේ. ඒකට එහෙම අන්තර් ක්‍රියා කරන අජෛව පරිසරයකුයි ජීවීනුයි එකට ගත්තහම හරිද අපි ඒකට කියනවා පුතේ මොකක්ද පරිසර පද්ධතියක් කියලා. හරිද? පරිසර පද්ධතිය. ඒකට මේ පරිසර පද්ධතියේ
अंतर्क्रिया सिद्ध उदाहरण नहीं जीवीन जलिए जलिया अंतर्क्रिया अपने जलियाँ अंतर्क्रियाकरण पारिसर पद्धति पारिसर पद्धति वनांतर पारिसर पद्धति जीवी अजीवी अपनी पोकुना मुहूर्त वेरला अलग दोला गंगावा एवा පරිසර පද්ධතිය. ඉතින් මම කියනවා වතුර බිඳුවක් ගත්තොත් ඒකත් පරිසර පද්ධතියක් කියලා. වතුර බිඳුව. එය වෙන්න පුළුවන්ද? මේ ගඟුල් ගඟුල් එය වෙන්න පුළුවන්ද? महिला प्रश्न पारिसर पद्धति कुमार उत्तर යම් පරිසරයක ජීවත් වන ජීවීන් සහ ඔවුන් සමග අන්තර්ක්‍රියාකරන ඔවුන් සමග අන්තර්ක්‍රියාකරන පුතේ අන්තර්ක්‍රියාකරන අන්තර්ක්‍රියාකරන අජෛව අජෛව නැත්නම් අජීවී අජෛව පරිසරයත් අජෛව පරිසරයත් එක්ව ගත් කල අජෛව පරිසරයත් එක්ව භෞතික පරිසරයත් හරියට අජෛව පරිසරයත් එක්ව ගත් කල එය එය පරිසර පද්ධතියක් ලෙස හැඳින්වෙයි පරිසර පද්ධතියක් ලෙස හැඳින්වෙයි. අරනේ ඒ ප්‍රශ්න උත්තරේ
එතකොට පුතේ ඔහොම ඉන්න දැන් ඔය පරිසර පද්දේ පුතේ ඕලා දා පොතේ දීපු විකසතම් බැලුවා තේරෙනවා එකිනෙකට වෙනස් මේ දැන් සමහර පද්දු තියෙන පුළුවන් ජලජ පරිසර පද්ද තවත් සමහර ඒවා තියෙන පුළුවා මේ භෞමික පරිසර පද්ද තමත් ඒවා තියෙන පුළුවා වායව හස් තියෙනත් පුළුවන් නේ ඒ විදිහට ගත්තහම ඔය පරිසර පද්ද එකිනෙකට වෙනස් එහෙම වෙනස් වෙන පුතේ ඒක ඉන්න ඒ කියන්නේ දැන් ඉන්න ජීවියා ඒ පරිසරයට හැඩ ගැහිලා ඉන්නේ නේ දැන් ගොඩ බිම අපි දැන් පොළවේ යට ඉන්න පුළුවන් සමහර කට්ටිය නේ ගැඩවිල්ල වගේ පොළවේ ඉන්නනේ එතකොට ඒගොල්ලා එහෙම ඉන්නවා ඊට පස්සේ අපි ඉන්නවා පොළව උඩ නේ ඊට පස්සේ මාළු වගේ වතුරේ ඉන්නවා නේ එතකොට ඒගොල්ලා එහෙම ඉන්නේ මේ පරිසරයට ගැළපෙන විදියට හැඩ ගැහිලා ඉන්න නිසා එතකොට එහෙම හැඩ ගැහිලා ඉන්න විවිධ පරිසර වල ඉන්න කට්ටිය අපි කියන දේ පරිසර පද්ධති එක දිගට වෙනස් නේ විවිධ ක්‍රම වලින් වෙනස් වෙන පොරෝ හරිද එතකොට ඒවට කියන පරිසර පද්ධති විවිධත්වයක් තියෙනවා කියන්නේ එතකොට මේ පරිසරයේ විවිධත්වයේ මේ පරිසර පද්ධති විවිධත්වය හරිද කියලා කියන්නේ ජීවීන් ජීවත් වෙන පරිසර ඒක නැත්නම් පරිසර පද්ධති එකිනෙකට වෙනස් ඒකෙන් හින්දා අපි කියනවා මොකද්ද පරිසර පද්ධති විවිධත්වය තියෙනවා කියන්නේ. එතකොට මේ පරිසර පද්ධති වල ජීවත් වෙන විවිධ ජීවීන් බැලුවහම ඔවුන් මොකද වෙන්නේ? එකිනෙකටත් වෙනස්. ඔවුනුත් වෙනස්. දැන් මං කියේ මාළු එක විදියක් නේ. අපි ගත්තොත් ආ විදියක් නේ බල්ල බලාලා බූසෝ නේ මා දෙගොල්ලෝ මේක. හරිද? ඒ විදියට ගත්තහම මොකද වෙන්නේ? ගොඩාක් වෙනස් නේ. ඒ එහෙම අපි කියනවා මොකද්ද වෙන්නේ එහෙම කට්ටියක් ඉන්නේ දැන් පරිසර පද්ධතියක් වෙනා පද්ධතියින ජීවීනොත් වෙනස් නේ ඒතර අපි කියනවා ඒ වෙනස් වෙන පරිසර පද්ධතියේ පුතේ පරිසර පද්ධති විවිධත්වය කියලා ඒතකොට ඒ වගේම ඒ ජීවීන වෙනස් වෙනද අපි කියන දේ විශේෂ විවිධත්වයක් කියනවා විශේෂය කියන්නේ යම් ජීවි පාණ්ඩය අපි කියන නම විශේෂය දැන් මිනිසා ගත්තොත් එක විශේෂයක් හරි බල්ලගත්තා තා විශේෂය අබගස් ගත්තා තා විශේෂය නේ එහෙම ඒකෝ ඒ පරතරපත්ති තියෙනවා විශේෂ අතරත් වෙනස් වෙයි හරිද එතකොට ඒ පරතරම විශේෂ අතර දෙන විවිධත්වය ගත්තහම පුතේ ඒකට හේතු වෙන කොට ඥාන හරිද ඥාන කියලා කියන්නේ ඔගොල්ලෝ අහලද මීට කලින් හරිද අපේ අපේ ශරීරය තුළ තියෙනවා සෛල කියලා જાත්‍යයක් ඒ සෛල වල තියෙනවා නැස්තිය ඒ නැස්තිය දෙනවා වර්ණ දේහ කියලා જાත්තු. ඒ වර්ණ දේහ වල කුඩා කොටසක් තමයි මුත්තේ අපි ඥාන කියලා කියන්නේ. එතකොට මේ ඥාන වලින් තමයි යම් ජීවියෙකුගේ ලක්ෂණ තීරණය කරන්නේ. ඒක අපිට අපේ අම්මලා තාත්තලාෙන් තමයි ලැබෙන්නේ. හරිද? එතකොට අන්නේ තීරණය කරන ඥාන අනුව අපේ පියාකලාප නැත්නම් පියාකාරීත්වය සහ හැඩය වෙනස් වෙනවා. දැන් එකිනෙකට වෙනස් වෙලා තියෙන හේතුව තමයි ඔය. හරිද? දොරේ ඥාන දැන් ගත්තාම එක එක රටවල් වල ඉන්න මිනිස්සු ගත්තොත් නැත්නම් අපි අතර ඉන්න කට්ටිය වුණත් අපි ගත්තොත් එකිනෙකට වෙනස් නේ. නේ? පොඩි හරි වෙනසක් තියෙනවා අපිට අඳුන ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. නැත්නම් අඳුන ගන්න බෑනේ. නේ? වෙනසක් තියෙනවද විතර අඳුන ගන්න පුළුවන්. නේ? නැත්නම් එක වගේ කියලා හිතනවනේ. ඉතින් එහෙම ගත්තාම මේ විශේෂ වල අතර ඉන්න ජීවිනු විශේෂ එකම විශේෂයේ හිටියත් මොකද වෙන්නේ වෙනස්කම් තියෙනවා හරිද අන්නේ වෙනස්කම් හරිද අපි කියනවා විශේෂ විවිධත්වය කියලා හරිද එතකොට ඔය විශේෂය ඇතුළ විවිධත්වයක් ඇති වෙන හේතුව තමයි පුතේ ඥාන වෙනස් වීම ඒ ඥාන වලින් තමයි අපේ ලක්ෂණ පාලනය කරන්නේ එතකොට ඒක ඒ පාලනය කරන ලක්ෂණ කියන්නේ ඒක වෙනස් වෙනකොට මොකද්ද වෙන්නේ අපිවත් වෙනස් වෙනවා හැබැයි අපි ඊට පස්සේ වෙනස් වෙන්නේ නැහැ හොඳ ඒ වෙනස් වෙන එක මුලින්ම වෙනස් වෙලා තමයි එන්නේ හරිද ඒක ලියන්න පුතේ ලියන්න ඊළඟ පරිසර පද්ධති විවිධත්වයේ අනුකම්පන්ත කියන එකට ලියන්න යම් පරිසර පද්ධතියක ජීවත් වන
ජීවීන් මෙන්ම ජීවීන් මෙන්ම සර් ආයි කියන්න පුළුවන්ද යම් පරිසරයේ පරිසරපද්දික ජීවත් වන ජීවීන් මෙන්ම ජීවීන් මෙන්ම පරිසර සාධක පරිසර සාධකද එකිනෙකට වෙනස්ය ජීවීන් මෙන්ම පරිසර සාධකද එකිනෙකට වෙනස් පරිසර ඊ යම් පරිසර පද්ධතික ජීවත් වන ජීවීන් මෙන්ම පරිසර සාධකද එකිනෙකට වෙනස් වේ මෙසේ වෙනස් වීම මෙසේ වෙනස් වීම පරිසර පද්ධති විවිධත්වය ලෙස හඳුන්වන පරිසර පද්ධති විවිධත්වය ලෙස පරිසර පද්ධති විවිධත්වය ලෙස හඳුන්වන प्रजनन प्रजनन क्रम विनाशवा जीवी विशेष विशेष विविधा जीवन विनाशन विधि अनबोण विधि प्रमाण प्रजनन क्रम मुखदे जीवी विनाश ජීවී විශේෂතර වෙනසක් හඳුනා ගන්න පුළුවන්ලා තියෙන මුදේ ඔන්න ඔය ක්‍රමවල තියෙන වෙනස් වීම නිසා හරි නේද ඒකත් පොඩ්ඩක් අපි ලියා ගමුකෝ විශේෂ විවිධත්වයේ යන කුමක්ද කියලා ඊළඟ ප්‍රශ්නය අහනවා හරිද ලියන්න මෙහෙම ජීවී විශේෂ අතර ඇති ජීවී විශේෂ අතර ඇති देहे विनाशकम् जीवी विशेष अतर ऐति देह वल विनाशकम् क्रदान देहे क्रदान देह वल विनाशकम् पोषण क्रम वल विनाशकम् पोषण क्रम विनाशकम् संचरण क्रम विनाशकम् संचरण क्रम विनाशकम्
प्रजनन क्रम वाला विनाशकम प्रजनन क्रम वाला विनाशकम विशेष अतर विविधत्वे अतिवीमत विशेष अतर विविधत्वे अतिवीमत हेतुवे विशेष विविधत्वे अतिवीमत हेतुवे और ईलांग प्रश्न अहन पुते विशेष विविधत्वे अतिवीमत हेतुवन्नी मुक्त एक अहन पुते जीवी विशेष अतर जीवी विशेष एक ना हाथरों ने पास लोग करे जीवी विशेष आतर ऐति जीवी विशेष आतर ऐति ज्ञान विविधत्व है जीवी विशेष आतर ऐति ज्ञान विविधत्व है जैव विधत्व जैव विधत्व जीवी नतर दिन विविधत्व जैव ज्ञान जीवी विविधत्व ज्ञान विनाशका जीवी नतर अति विनाशका मनोनी साध अतिवेन्नी पारिसर दिन विनाशका अतिवेन्नी एक मेन मे पारिसर पद्धति विविधत्व आई विशेष विविधत्व ज्ञान विविधत्व विविधत्व जैव विविधत्व जैव विविधत्व अतिवेन्न ज्ञान विविधत्व बलपान ज्ञान विविधत्व अतिवुना विशेष विविधत्व अतिवेनो विशेष विविधत्व अतिवुना परिसर पद्धति विविधत्व अतिवेनो मौलिक बलपाल ज्ञान विविधत्व ज्ञान विना सुना ඒ ජීවියාගේ අවශ්‍යතා නැත්නම් ඒ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා හරිද දැන් අපිත් එහෙම වෙනවනේ දැන් ඔය පිස්සු කියලා කියන්නේ සමහරවල් ඥාන වෙනස් වෙන පුළුවන් අයනේ දැන් විවිධ විකෘති අපිට ඇති වෙන්න පුළුවන් නේද ඔය මේ ඥාන වෙනස් වුණාම අපි කියන විකෘති ඇති වෙනවා හරිද විකෘති නිසා මොකක්ද වෙන්නේ අපි වෙනස් වෙන්න පුළුවන් දැන් ඒක ගොඩක් වෙලාවට වෙන්නේ පරම්පරාවෙන් පරම්පරාවට තමයි පොතේ විකෘති ඇති වෙන්නේ එහෙම जपान जैव विधत्व ज्ञान विविधत्वय विशेष विविधत्वय परिसर पद्धति विविधत्वय කියන තුනම බලපාන හරිද එතකොට මේ තුනේම එකතුවට තමයි අපි කියන්නේ මොකද්ද ජෛව විවිධත්වය කියලා එතකොට මේ ජෛව විවිධත්වයක් ඇති වෙලා තියෙනකේ වාසි මොනවා
මේ ජීවීන් එකිනෙකට වෙනස් වෙච්ච එකේ වාසි දැන් හිතන්නකෝ ඔක්කොම එක වගේ නම් හොක් වෙන නේ අර රොබෝල කොට්ටාසියක් හදුවා වගේ වෙන්න පුළුවන් රොබෝල ටික ඒ වුණොත් මේ හිතා ගන්න බෑ නේද මේ ලෝකේ කොහොම වෙයිද කියලා දැන් පන්තියක අපිද ඔක්කොම ළමයි එක වගේ නේ එතකොට කොහොම වෙයිද නේ ඒක පොඩ්ඩක් කල්පනා කරා නේ කොහොමද අ ඒ ඉන්නකොට සිද්ධ වෙන පුළුවන් දේවල්. ඒකට මේ මේක ගැටලු ගොඩාක් තියෙන මොකද? එකම වගේ වුණොත් වෙනස් වෙන එක හොඳ නේ? දැන් අපි ගත තනි එක විශේෂයක් නෙමෙයි. දැන් විශේෂ කිහිපයක්. දැන් එතකොට මේ ඒකෙදි වැදගත් වෙන කාරණා කිහිපයක් තියෙනවා. දැන් ජීවි විශේෂ ගොඩක් ගත්තොත් පුතේ ඒගොල්ල එක එක විදිහේ ආහාර ගන්න විදිය වෙනස්. නේ? ගන්න ආහාරත් වෙනස්. නේ? එතකොට ඒ අතර එතකොට ගැටීම් ඇතිවීම අවම වෙනවා දැන් අපි හිතමු වෙනස් జాතියේ ඉන්නවා ගෙදරක ඉන්නවා අපි හිතමු ගිරවෙකුයි බල්ලෙකුයි නේ දැන් අපි කෑම ගෙනල්ල දුන්නොත් නේ ගිරවගේ බල්ලගේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ නේ එකම ආහාර ගෙනාවත් ඒක ටිකක් බෙදා ගන්න අපි හිතමු ඉන්නවා එළියේ ඉන්නවා කියන කාරින් ගන්න නමුත් අපේ ඒ ගෙදරක ඉන්න බල්ලෝ ගොඩක් බල්ලු දෙන්නෙක් හරි ඉන්නවා කියලා හිතන්නකෝ අපි ආහාර ටිකක් ගෙනාවා මොකද එකම જાති අවුලක් නැතුව දැම්මොත් මොකෝ වෙන්නේ කොරකන්න පුළුවන් නේ තරගයක් ඇති වෙනවා ආහාරව ඒතකොට වෙනස්කම නිසා පුතේ තරගය අඩු වෙනවා නේ ඒ වෙනස්කම නිසා තරගය අඩු වෙනවා ඒතකොට දැන් මේ පරිසරයේ තේ ටික වෙනවා තියෙනවා පුතේ නමුත් දැන් මේ පරිසරයේ සිද්ධ වෙච්ච හානිය තමයි එක જાතියක් වැඩියෙන් ඉන්නෝනේ इमेज दक्ष ඒ අපේ තියෙන අධ්‍යාපන ක්‍රමයේදී ඒක හඳුනා ගන්න දෙකේ පොඩි ගැටලුවක් තියෙනවා. සියල්ලන්ටම එකම විදියට සලකන්න යන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් අපිට එහෙම ඉගෙන ගන්න ඕනේ කියලා එකක් නැහැ. නේ? නමුත් අපේ ක්‍රමය යන්නේ කොහොමද? සියලු දෙනාම එකම විදියට ඉගෙන ගන්නවා. නමුත් එක එක්කෙනාගේ හැකියාවන් වෙනස්. හරිද? දැන් ඒක මම දැක කාටුන් එකක දාලා තියෙනවා මේ बेरी අරද නමු දැන් අපේ අධ්‍යාපන ක්‍රමෙත් ඒකේ තමයි කියලා කියන්නේ දැන් ඒ කියන්නේ දැන් ඉගෙන ගන්න පුළුවන් එක්කෙනාට ඒකේ ඉක්මනට ඉගෙනගෙන යන්න පුළුවන් බැරි එක්කෙනා වෙන වෙන දේවල් වලට දක්ෂ එක්කෙනා අතරින් හැලනවා නමුත් එයා අදක්ෂය කියලා කියන්න බෑ දැන් ඒක තමයි වෙලා තියෙන්නේ ඒතකොට විවිධත්වයක් කියන එක අපි තාම හඳුනාගෙන නැහැ මොකක්ද දන්නේ ප්‍රශ්න හරිද අපි ඒක ගැන පස්සේ කතා කරමු හරිද කොහොම නම් දැන් විවිධ විදියේ විවිධ වෙනස්කම් සහිත ජීවීන් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ එහෙම ඉන්න එකේ වාසියක් තියෙනවා මොකද? එතකොට එක එක්කෙනා එක එක විදියයි. ඒතර ඔක්කොරන් දරම ඔකේ ආහාර ගන්න ගියාම ඇති වෙන ගැටලු සමහර අය කොළ කන කට්ටිය ඉන්නවා, මස් කන කට්ටිය ඉන්නවනම් මොකද වෙන්නේ? එහෙ ගැටලුවක් නැහැ නේ. එතකොට වෙන වෙන జాතිනේ කන නේ. ඒක නිසා ඒ ආහාර පිළිබඳ ඇතිවන ප්‍රශ්න අවම වෙනවා. හරිද? එතකොට දැන් සාහ ගත්තත් ඒ වගේ සමහර ශාකවල මුල් යටට ගොඩාක් යනවා නේ ඊළඟ සමහර ශාකවල දෙන මුල් උඩ ගොඩක් සමහර අය මධ්‍යස්ථ ප්‍රමාණ නේ එතකොට මේගොල්ලෝ එක එක මට්ටමින් පොර ජලය ඒ දේවල් ලබා ගන්න. ඉතින් එහෙම ඉන්න එක හොඳයි. දැන් ඔයාලා පොතේ දාලා දෙන කුරුල්ලන්ගේ කුඩ මේ හොටවල් නේ එක එක විවිධ හොටවල් දෙන. එතකොට මේගොල්ලෝ ආහාර ගන්න විද්‍යාව තමයි ඒකේ හොටේ හැදලා තියෙන්නේ. හරිද? විවිධ. හරිද? එතකොට එක එක ප්‍රදේශ වලට ආවෙනි කට්ටිය ඉන්න.
වෙන රටවල් වල නැති සමහර රටවල් පමණක් ඉන්න ගන්න. ඒතකොට ඊළඟට එක එක දේශගුණික මේ කලාප වලට අනුවර්තනය වෙච්ච සත්තු ඉන්නවා. ජීවීන් ශාක ඉන්නවා. හරි. ඒතකොට ඒ නිසා ඒ එහෙම ගත්තාම ඒකේ විවිධත්වය ගොඩක් තියෙනවා. ඉතින් තීන එකේ මෙන්න මේ දේවල් තමයි වාසි විදියට තියෙන්නේ. හරිද? අපි ඒක පොඩ්ඩක් ලියාගමු පුතේ. ලියන්න මෙහෙම. ප්‍රශ්නේ ජෛව විද්‍යාවේ යන කුමක්ද කියන එක මම හිතන්නේ ඔක මගේ පරණ ටියුටර් ඉඳ ඇති නේද ගොලන් ලියන්න. අඩු මදි උන්නේ නැහනේ. ලියන්න මෙහෙම පරිසර පද්ධති විවිධත්වය. පරිසර පද්ධති විවිධත්වය විශේෂ විවිධත්වය විශේෂ විවිධත්වය ओंगे जान विविधत्वे पदुवे सलकू विट पदुवे सलकू विट जैव विविधत्वे लेस हंदुन्ना जैव विविधत्वे लेस हंदुन्ना අර නේද එතකොට මේ ජෛව විද්‍යාවේ තියෙන වැදගත්කම මම එකක් කිව්වා ජීවීන් අතර තියෙන තරංගය අඩු වෙනවා මොනවට තරංගය එකක් ආහාර වලට පුතේ ඊළඟට වාසස්ථාන ඊළඟට ආරක්ෂාව ඊළඟට ප්‍රජනනය ප්‍රජනනයට තරංගය ඇති වෙනවා නේද ඔය සමහර කාලට බාන්න පුළුවන්නේ පාරේනේ මේ කොච්චර තරංගයක් තියෙනවද කියලා හරිද එතකොට ඒ දේවල් වලට තරංගයක් ඇති වෙනවා ඒ තරංගය මොකද වෙන්නේ පුතේ අවම වෙනවා මෙන්න මේ විවිධත්වය නිසා හරිද අපි ඒක ලියාගමු ඉස්සෙල්ලා ලියන්න ජීවීන් අතර ඒක ජීවීන් ප්‍රශ්නද සර් මේ ජෛව විවිධත්වයේ වැදගත්කම මොනවද කියන එක ලියන්න පුතේ අන්තයක කියලා දාල්ල යන්න ජීවීන් අතර ඒක මම කරුණු විදියට කියන්නේ ආහාර ජීවීන් අතර ආහාර වාසස්ථාන සමාදාරයන් ජීවීන් අතර ආහාර වාසස්ථාන ආරක්ෂාවහා ප්‍රජනනය සඳහා ඇති ප්‍රජනනය සඳහා ඇති තරංගය අවම වීම තරංගය අවම වීම ඒක තමයි පුතේ ප්‍රධානම කාරණේ ඊට අමතරව දැන් වෙනස් කට්ටිය ඉන්නකොට දැන් මට කියන්න තේ හේනද ගොඩක් ලස්සන වනාන්තරයක් වනාන්තරය
වනාන්තරය. ඇයි ඒ වනාන්තරේ ලස්සන? ගස්වල විවිධත්වය වැඩි. ඔව් වෙනස් වෙනස් ගස් තියෙන හින්දානේ. හරිද? තව එක හා සත්තුත් ඉන්න පුළුවන් නේ. ඒ හේනක සත්තු නැහැනේ. නේ? ගොඩක් අඩුයිනේ. හරිද? එතකොට එහෙනම් ඒකත් විවිධත්වයේ හේතුවෙන් තමයි පුතේ ස්වභාව සෞන්දර්යත්වය නිර්මාණය වෙලා තියෙන්නේ. නේ? වනාන්තරයක් ලස්සන වෙන්න හේතුව ඒකයි. හරිද? විවිධත්වයනේ. හරි අපි ඒකත් දියාගමු පුතේ. මෙයන් පරිසරයේ සුන්දරත්වයේ වැඩිවීම. පරිසරයේ සුන්දරත්වයේ වැඩිවීම. පරිසරයේ සුන්දරත්වයේ වැඩිවීම. प्रश्न वनांतरे दिन विनाशकमत्तम अभी वनांतरेकोषकन हेतु कथा ඔගොල්ලෝ හැමෝටම සම්බන්ධ වුණාට ස්තුතියි. හරිද? අපි ආයේ ලබන සතියේ හමු වෙමු. එහෙනම් ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ඔක්කොටම ගුඩ් නයිට්.